ඔයාට කවරුහරි වචන පණහක් සියක් කියන රැන්ඩම් වචන පණහක් සියක් එක පාරක් විතරක් කිව්වට පස්සේ ඔයාට පුළුවන් ඒ ටික මුල ඉඳලා අගට ඒ කිව්ව පිළි වෙලටම කියන්න. ඊට අමතරව ඔයාට ඒ කියපු ටික අනිත් පැත්තට අග ඉඳලා මුලටත් කියන්න පුළුවන්. ඒ වගේම ඔයාට මැදින් මැදින් 25 වෙනි වචනේ මොකද්ද, 50 වෙනි වචනේ මොකද්ද, 43 වෙනි වචනේ මොකද්ද කියලා අහුවුදින් එහෙමත් කියන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියලා දෙනම් ඒ විදිහට කොහොමද අපි අපේ මතක ශක්තිය වැඩි කරගන්නේ කියන එක. මේක මම අද ඔයාලට කියලා දෙන්න මේ මයින්ඩ් පැලස් එකක් කොහොමද හදාගන්නේ. මේ වැඩේ කරන්න අපිට පුළුවන්. මේ වැඩේ කරන ට්‍රික් එක තමයි අපි හැමෝම අපේ මයින්ඩ් පැලස් කියලා පොඩි කාරණාවක් තියෙනවා, පොඩි දෙයක් තියෙනවා. අපි ඒක අපි ඔළුව ඇතුලේ හදාගත්තට පස්සේ මේ වගේ වචන 50ක් 100ක් 200ක් වුණත් ඔයාට අනිවාර්යයෙන්ම මතක තියාගන්න පුළුවන්. මේ වීඩියෝ කිවිරණකම් බැලුවට පස්සේ මම මේ කියලා දෙන මෙතඩ් එක ඔයා පොඩ්ඩක් භාවිතා කරලා බලන්න. ඔයාට පුළුවන් ඔයාගේ මතක ශක්තිය වැඩි කරලා ඔයාට අනිත් අය පුදුම කරවන්න. ඔයා නිකන් හිතලා බලන්න එකපාරක් විතරක් ඒ කවුරු හරි වාට වචන ටිකක් කියාගෙන යනවා. කියාගෙන ගියාට පස්සේ ඔයාට ඒ ටික එකපාරයි කියන්නේ ඒ පිළි වෙලටම මතකයි, අනිත් පැත්තරත් මතකයි, මැදින් මැදින් හද්දිත් මතකයි. ඉතින් ඔය වැඩේ කරන විදිය සහ ඔය විදියට අපේ මතකේ වැඩි දියුණු කරගන්න විදිය මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. ඉතින් මේ ටෙක්නික් එකේ නම තමයි මයින්ඩ් පැලස් කියන එක. එහෙම නැත්නම් මේකට මෙමරි පැලස් කියලාත් කියනවා. මේක ඇත්තටම අර අතීත ග්‍රීක් අයගෙන් තමයි මේක පටන් ගත්තා කියලා කියන්නේ. මේගොල්ලෝ තමයි මේක හොයාගත්තා කියලා කියන්නේ. ඉතින් මම මේ ගැන පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් වුණේ ඇත්තටම අර මෙන්ටලිස්ට් කියන ටීවී සීරීස් එක සහ ෂර්ලොක් හෝම්ස් කියන ටීවී සීරීස් එකේ ඒගොල්ලෝ භාවිතා කරන මෙතඩ් එකක්. ෂර්ලොක් හෝම්ස් වගේම මෙන්ටලිස්ට් එකෙත් එක්කෙනෙක් ඉන්නවා ජේ කියලා. Get out. What? Get out. I need to go to my mind palace. The what? Mind palace. It's a memory technique, a sort of mental map. It's easy. You build a memory palace. I thought it was just some car place trick. Well, it's multi-purpose. It's perfect for recalling a large body of information. ඉතින් සමහරු මේක බලලා ඇති. ඉතින් ඒගොල්ලෝගේ ඒ TV series එක ඇතුළේ තිබ්බ පොඩි දෙයක් තමයි මේ මයින්ඩ් පැලස් එකක් කියන එක. ඉතින් ඕක හැවල වලට පස්සේ මම දැක්ක videos ගොඩක් දෙනවා. ඉතින් මේක මම දැන් අවුරුදු දෙකක වෙලේ ඉඳලා කරනවා. මම ඔයාලට මුලින්ම කියන්න මොකද්ද මේ මයින්ඩ් පැලස් කියන්නේ කියලා. එහෙම නැත්නම් කොහොමද අපි මේ වැඩේ කරගන්න? මයින්ඩ් පැලස් එකක් කියන්නේ මොකක්ද සහ මේක කොහොමද හදාගන්නේ කියලා අපේ ඔළුව ඇතුලේ මම දැන් ඔයාලට කියන්න. මයින්ඩ් පැලස් එකක් කියන්නේ අපි අපේ ඔළුවෙන් හදාගන්නවා ටිකක් අපිට හුරු පුරුදු පරිසරයක්. ඒ කියන්නේ අපි හිතමු උදාහරණයක් විදියට අපි ඒ ගෙදර, එහෙම නැත්නම් ඔයාගේ පාසල, නැත්නම් කැම්පස් එක, ඔයා වැඩ කරන තැන, කොහේ හරි ඔයාට හොඳට හුරු පුරුදු පරිසරයක්. දැන් ඔයා දන්නවා ඔයාගේ ඇස් දෙක පියාගත්තොත් ඔයා දන්නවා ඔයාගේ කාමරේ බඩු ටික කොහෙද තියෙන්නේ. ඒ කියන්නේ කාමරයට ඇතුළු වෙච්ච ගමන් මොනවද තියෙන්නේ කියලා ඔයාගේ ඔළුවේ නිකන් චිත්‍රයක් වගේ ඕක තියෙනවා. ඉතින් අපි මුලින්ම කරන්නේ මේ වගේ ස්ථානයක් මතක තියාගන්න. එහෙම නැත්නම් මේ වගේ ස්ථානයක් ඔයා මුලින්ම ඔළුවට ගන්න. දැන් මම උදාහරණයක් විතර කිව්වොත් මගේ කාමරය කියලා හිතන්නකෝ. මගේ කාමරයට ඇතුළට ගියපු ගමන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. මම ගියපු ගමන් දකුණු පැත්තේ ඉඳලා තමයි කියන්නේ. ගියපු ගමන් දොර තියෙනවා. දොරෙන් ඇතුළට ආපු ගමන් දකුණු පැත්තේ මුලින්ම ලොකු කණ්ණාඩියක් තියෙනවා. ඊට පස්සේ මගේ පළවෙනි ටේබල් එකක් තියෙනවා. ඊට පස්සේ මගේ දෙවෙනි ටේබල් එක තියෙනවා. ඊට පස්සේ ජනේලයක් තියෙනවා. ඊට පස්සේ ඇඳ තියෙනවා. ඊට පස්සේ සුදු පාට කබඩ් එකක් තියෙනවා. ඊට පස්සේ පොඩි මගේ කැමරා බඩු දාන පොඩි තව කබඩ් එකක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ පොඩි අයිටම් එකක් තියෙනවා. මේකේ සපත්තුව නම් මගේ අනිත් අඩුම කුඩුම දාන ඒවා. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මේ වගේ අපි හුරු පුරුදු පරිසරයකට ආවට පස්සේ මේකේ ඇතුළේ තියෙන බඩු ටිකක්, භාණ්ඩ ටිකක්, තැන් කිහිපයක් අපේ ඔළුවට දාගන්න. උදාහරණයක් විදියට මම මගේ කාමරේ මම මේ විදිහට දැන් කොටස් කරනවා. එහෙම නැත්නම් නම් කරගන්නවා. පළවෙනි එක මගේ දොර, දෙක කණ්ණාඩිය, ඊට පස්සේ තුන පළවෙනි මේසෙ, හතර දෙවෙනි මේසෙ, පහ ජනේලෙ, හය ඇඳ, හත සුදු පාට අල්මාරිය නැත්නම් කබඩ් එක, අට පොඩි කබඩ් එක, නමය මේ වගේ සපත්තු දාන රැක් එකක් කියලා හිතමු. ඔය වගේ මම කොටස් 10කට මගේ මේ හුරු පුරුදු තැන මම දාගන්නවා. ඒ වගේම විශේෂයෙන් මතක තියාගන්න ඔයා මේක නම්බ කරගද්දි, එහෙම නැත්නම් ඔළුවට මේ ස්ථාන ටික දාගද්දි, ඔයාගේ කාමරය ඇතුළේ තියෙන මේ පොඩි පොඩි ස්ථාන ටික දාගද්දි දකුණු පැත්තේ ඉඳලා වමට දාගන්න, රයිට් ටු ලෙෆ්ට් දාගන්න. වමේ ඉඳන් දකුණට දාගන්නට වඩා ඒක ලේසි. දකුණේ ඉඳලා වමට දාගන්න. ඔයා එතකොට හැමතිස්සම මේ කාමරේ යන්නේ දකුණු පැත්තේ ඉඳලා වමට තමයි යන්නේ. එතකොට කවරේ වගේ ඇවොත් එහෙම පස්වෙනි තැන මොකද්ද කියලා ඔයාගේ ඔළුවේ දන්නවා. එතකොට දොර, කණ්ණාඩිය, මේස දෙක පස්වෙනි තැන තමයි අපේ ජනේල කියන එක. එතකොට හයවෙනි තැන මොකද්ද? ඇඳ. ওই විදිහට ඕක අපි මුලින්ම හදා ගන්න ඕනේ. ඔය හදා ගන්න එකට තමයි අපි සරලව මයින්ඩ් පැලස් එකක් කියලා කියන්නේ. මම මේක ඔයාලට කියලා දෙන්න මම පොඩි උදාහරණයක් විතර මම වචන 9ක් විතර ගන්න, 9ක් 10ක් විතර මම ගන්න. දැන් අපිට කවුරු හරි කෙනෙක් ඔන්න වචන 10ක් කියනවා. අපි හිතමු මෙන්න මේ වචන 10 කියන්න කියලා. පළවෙනි එක අලියා. දැන් කවුරු හරි පළවෙනි වචනේ කිව්ව ගමන් ඔයා එයාගෙන් තප්පර 5ක් විතර ඉල්ල ගන්න. හරි. පළවෙනි වචනේ කියලා ඔයා තප්පර 5ක් ඉන්න ඉඳලා ඔයා කරන්න ඕනේ. ඔයාගේ පළවෙනි ස්ථානේ මතකනේ. පළවෙනි ස්ථානේ ඇවිල්ලා අපේ දොර. එහෙනම් ඔයා මේ අලියා කියන වචනේ දොරට කොහොම හරි දාගන්න. ඒක දාගද්දි පොඩ්ඩක් ෆන් විදිහකට දාගන්න, පොඩ්ඩක් වියර්ඩ් විදිහකට, එහෙම නැත්නම් ටිකක් අමුතු විදිහකට දාගන්න. එහෙම කියන්නේ උදාහරණයක් විදිහට දැන් දොරේ අලියෙක් එල්ලිලා ඉන්නවා. අපේ දොරේ තඩි අලියෙක් එල්ලිලා ඉන්නවා කියලා ඔළුවේ එක මවා ගන්න. හොඳට මවා ගන්න.
දෙවැනි එක අපි හිතමු පෑන පෑන කියන වචන. එතකොට ඒක අපි දාගන්න අපේ දෙවැනි තැන තමයි කණ්ණාඩිය. කණ්ණාඩිය අපි හිතමු කණ්ණාඩිය වටේට පෑන් අලවලා තියෙනවා. ඒකටියක් අමුතු දෙයක් හිතාගන්න. කණ්ණාඩිය වටේට පෑන් අලවලා තියෙන එක එක පාට පෑන් අලවලා තියෙනවා. තුන්වෙනි වචන අපි හිතමු ෂූස්, එහෙම නැත්නම් සපත්තු. එහෙනම් තුන්වෙනි තැන තමයි අපේ මේ මෙන්න මේ මේසේ. එතකොට මේ මේස උඩමම සපත්තු ඔක්කොම තියෙන මේස උඩ දැන් මගේ එක එක පරණ සපත්තු අලුත් සපත්තු මේස උඩමම දාලා තියෙනවා. ඔය විදිහට ඔයා ඊළඟට කියන වචන ටික දැන් මම කියාගෙන යන්නම්. ඊළඟ වචන අපි හිතමු 777, නිකන් නම්බර් එකක්. 777 කියලා තිබ්බොත් එහෙම ඔයා දන්නවා අපේ ඊළඟ තැන තමයි මේ පිටිපස්සේ මේසේ. කියන්නේ නැත්නම් අපේ දෙවෙනි මේසේ තමයි හතරවෙනි එක. ඔතනට ඔයා දාගෙන නිකන් අර කොන්ක්‍රීට් වලින් හදපු 777 කියලා හදපු බෝඩ් එකක් අපේ මේස උඩ තියලා තියෙනවා. 777. එහෙම මවා ගන්න එක, S2 පියාගෙනවා මවා ගන්න. ඊළඟ එක තමයි අපේ මනි, එහෙම නැත්නම් සල්ලි. ඔයා හිතන ඊට පස්සේ අපි මගේ නම් ඊළඟ තැන ඇඳ. එහෙනම් ඇඳ උඩ සල්ලි ගොඩාක් දාලා තිනවා. ඉක්මනට ඒක මවා ගන්න. මේක වාට තප්පර 5ක් ඇතුළත මවා ගන්න පුළුවන්. මේ හිතන තරම් එක මේ අමාරු නෑ. හරිම ලේසි. මේක නිකන් වාට මැජික් පෙන්වන්න පුළුවන් වැඩක් මේක. දැන් මම කාට හරි කිව්වොත් ඔයා කැමති වචන 50ක් කොලේක ලියලා මට කියන්න කියලා. එයා එවලට එවලට හිතන ඒවා ලියලා මම මේ ටිකම එක දිගට කියාගෙන ගියාම මේ පිස්සු හදන. ඊපස්සේ අනිත් පැත්තට කියනවා මැදින් මැදිනුත් කියනවා. පරතේනවා. දැන් එයාට මම මේ ටික ලියන්න කියන්නේ මොකද? එයාට මතක නැහැ නේ. එයා කියපු වෝඩ් එක ඒ නිසා තමයි එයාලා ලියන්න කියලා කරන්නේ. ඉතින් මේ විදිහට මම මගේ ඉතුරු තැන් ටිකට මේ වචන ටික දාගන්නවා. මනි කියන එකම දාගන්නවා. 1 2 3 4 පස්වෙනි එකට. හයවෙනි එකට මම දාගන්නවා ඩොග් කියලා බල්ලා. එහෙනම් මගේ සුදු පාට අල්මාරියේ බල්ලෝ ගොඩක් ඉන්නවා කියලා මම ඔළුවට දාගන්න. සුදු පාට අල්මාරියේ බල්ලෝ ගොඩක් ඉන්නවා. එහෙම නැත්නම් ඒකේ චිත්‍රයක් අඳලා තියෙනවා ලොකු බල්ලෙක්ගේ. ඒ වගේ ඊළඟ එක කොළඹෝ. ඒ කියන්නේ මගේ පොඩි කබඩ් එක ඇතුලේ තමයි කොළඹ තියෙන්නේ. එහෙම නැත්නම් ඕක ඇතුලේ තමයි කොළඹ කොටුව මම දාලා තියෙන්නේ. පළවෙනි ඩ්‍රෝ එක ඇඳාම කොළඹ කොටුව, දෙවෙනි එක ඇඳාම නෙළුම් කුළුණ. ඔය වගේ මම ඔළුවට දා ගන්නවා. ඔන්න ඔය විදිහට ඔයා මේක පොඩ්ඩක් ඉමේජින් කරගත්තොත් ඔයාට මේ ටික මේ පිළිවෙලට මතක තියාගන්න පුළුවන්. ඔය විදිහට කිව්වට පස්සේ ඔයාලා දැන් කරුවරේ කිව්වොත් ඔන්න වචන ටික ඉවරයි. ඇස් දෙක පියාගන්න. ඊට පස්සේ ඔයාම දන්නවා දැන් මම ඔයාට මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔයා මුලින්ම දැන් මාත් එක්කම වීඩියෝ එකත් එක්කම ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මේ විදිහට. ඔය ඇස් දෙක වහගන්න. ඔයාගේ කාමරේ හරි ඔයාගේ සාලේ හරි ඔයාගේ මිදුලේ හරි කොහේ හරි තැනක් ඔයා හොඳට දාගන්න. ස්ථාන ටිකක් මතක තියාගන්න. දැන් ස්ථාන 9ක් මතක තියාගන්න මාත් එක්කම. වීඩියෝ එක පෝස්ට් කරලා හරි ඔය ටික නවත්ත ගන්න. ඒ කියන්නේ මතක තියාගන්න. පළවෙනි ගිය ඇතුළට ආපු ගමන් දොර තියෙනවා. ඊට පස්සේ එක සෝෆා එකක් තියෙනවා. සෝෆා එකේ පළවෙනි පුටුව මල් වාසියක් තියෙනවා. එතන ටීවී එක කැම් මේසයක් තියෙනවා නම් ඒ ටික ඔය විදිහට ලස්සනට දකුණු පැත්තේ ඉඳලා වමට ස්ථාන ටිකක් ඔයා දාගන්න. ඊට පස්සේ මම මේ කියන වචන ටික ඔයා අර ටිකක් හාස්‍ය උපද්දන විදිහට එහෙම නැත්නම් පොඩ පොඩි ජොලි විදිහකට මේ ටික දාගන්න. ඉතින් මම කියන වචන ටික තමයි අලියා, පෑන, සපත්තු, 777, සල්ලි, එහෙම නැත්නම් මනි, බල්ලා, කලම්බෝ, බෙන්ටෙන්, විශ්වය. මේ වගේ එකට කිසිම සම්බන්ධයක් නැති වචන ටික දැන් මම ඔයාලට කිව්වා. දැන් විශ්වය වගේ එකක් ඔයාලට දාගන්න පුළුවන්. දැන් මගේ යාළුවෙක් ඉන්නවා විශ්ව කියලා. මම එතකොට හිතන්නේ දැන් මේ කබඩ් එකේ නම් තියෙන විශ්වයව මම කබඩ් එක ඇතුළට දාලා තමයි තියෙන්නේ. එතකොට ඕක ඉක්මනට ඔළුවට එනවා. ඔය විදිහට අපිට මයින්ඩ් පැලස් එක හදාගන්න පුළුවන්. මේ විදිහට වචන ටික ඔයාලට කියන්න පුළුවන් කමක් වෙනවා. ඔයා අනිවාර්යයෙන් මේක try කරලා බලන්න. ගෙදර කවුරු හරි ඉන්නවා නම් නංගි කෙනෙක් මල්ලි කෙනෙක් අම්මා තාත්තාත් එක්ක හරි කමක් නැහැ. මයින්ඩ් පැලස් එක මුලින් හදාගන්න, ස්ථාන ටික දාගන්න. ඊට පස්සේ ඔයා කියන වෙලාවේ එක වචනෙන් වචනට මේ වගේ පොඩි රූපයක් ඔයා මවා ගන්න. ඊට පස්සේ ඒ ටික ඉවරුණාට පස්සේ ඔයාට ලස්සනට ආයෙ අර ආපු ගමන යන්න තියෙනවා. දොරෙන් ඇතුළට ආපු ගමන් දොරේ අලියෙක් කෙල්ලිලා ඉන්නවා. ඊට පස්සේ පෑන, ඊට පස්සේ ෂූස් 777, ඔය වගේ. දැන් මම ඊළඟ නම් ජනේලේ. ජනේලේ සල්ලි එල්ලලා තියෙනවා. ඔය වගේ මතක තියාගන්න පුළුවන්. ඔයාට ඒක ඒ විදිහට කතාවක් වගේ ලස්සනට කියන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කාමරේට ආපු එක රිවර්ස් කරන්න පුළුවන්. මුල ඉඳලා අගටා වගේ, කියන දකුණු පැත්තේ ඉඳලා වමට කිව්වා වගේ වමේ ඉඳලා දකුණටත් ඔයාලට කියන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි කියපු ටික අනිත් පැත්තට කියන්නේ. ඉතින් ඔයා දන්නවා ගොඩක් ලෝකෙ මිනිස්සු ඉන්නවා මේ වගේ මතක ශක්තිය පරීක්ෂා කරන තරඟ තියෙනවා. ඒගොල්ලන්ට අර මෙමරි මාස්ටර්ස්ලා කියලා කියනවා. ඉතින් මට මතක විදිහට එක ජපන් ඩයල් එකක් ඉඳලා තියෙනවා. එයා එක නම්බර් එකක් මතක තියාගෙන ඒ නම්බරේ නම්බර්ස් තියෙනවා 5050ක්ද කොහෙද. ඒක හරි පිළිවෙලට කියන දැන් අපි හිතමු දැන් 333 කියද්දි එතන නම්බර් 3යි. එතකොට 150,000යි. 150,000 කියන නම්බර් 6යි. ඉතින් ඔය වගේ නම්බර්ස් 5050ක එකක් එයා මතක තියාගෙන තියෙනවා. ඉතින් මේ වගේ අපි මතක තියාගන්න භාවිතා කරන එක එක ක්‍රම තියෙනවා. මේක ලොකු ක්‍රමයක්. ඒ වගේ මේක හැමෝටම ඉක්මනට පුරුදු වෙන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා කියන්න ඔයාගේ මයින්ඩ් පැලස් එක දැන් කොච්චර ලොකුද කියලා. මේ වීඩියෝ එක බැලුවාට පස්සේ ඔයා හදාගත්තට පස්සේ මගේ පෞද්ගලිකව දැනට තියෙන 100ක් වගේ. මගේ පළවෙනි මයින්ඩ් පැලස් එක 50යි. ගෙදර තව තැනක මම දාගෙන තියෙනවා 50ක්. එතකොට මම ඒ කියන්නේ උදාහරණයක් විදිහට මගේ මුලින්ම සාලේ මම දාගෙන තියෙනවා 10ක්. මගේ කාමරේ දාගෙන තියෙනවා 10ක්.
එතකොට කිචන් එකේ දාගෙන තියෙන අටක්, ඔය ඔය වගේ වාහනේ ඇතුලේ දාගෙන තියෙන පහක් හයක්, ඔය වගේ එක එක තැන්වල දාගෙන තියෙන. එතකොට කවුරුර වසන 50ක් එක දිගට ඇහුවාම මට ඒ වගේ තැන්වලට දාලා ඒ රූපෙම වාගත්තර පස්සේ එකපාරක් කිව්වට පස්සේ ඒ ටික දිගටම මතකයි, පැය ගාණක් වුණත් ඒක මතකයි, ඊළඟ දවසේ ඇහුවත් මතකයි. ඉතින් අනිවාර්යයෙන් මේ වැඩේ පොඩ්ඩක් කරලා බලන්න, පොඩ්ඩක් ජොලි වැඩක් වෙයි. ඊටත් අමතරව මේකෙන් ඔයාගේ මේක ඇත්තටම එක්සර්සයිස් එකක්. මේකෙන් ඔයාගේ මතකය වර්ධනය වෙන, එහෙම නැත්නම් ඔයාගේ මතක ශක්තිය වැඩි කරන්න මේක උදව් වෙනවා. මොකද අපි ගොඩක් මේ වගේ මතක තියාගන්න ට්‍රයි කරන එක එක වචන. ඉතින් මේක අපිට ප්‍රායෝගික යූස් කරන්න පුළුවන්. ගෙදර බඩු ලිස්ට් එකක් ගන්න යද්දී වුණත් සාමාන්‍යව ඉතිහාසයේ පාඩම් වල තියෙන එක එක නම් මනම්මනම් ඔය වගේ දේවල් ගොඩක් අපිට මතක තියාගන්න මේ දේ භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව අපේ ඔෆිස් එකේ වැඩ ටිකක් වුණත් මේ විදිහට අපිට මතක තියාගන්න පුළුවන්. ඉතින් මේක අනිවාර්යෙන් කරලා බලන්න. මේ වීඩියෝ කිවරලා වාට පැය භාගයක් යනකොට වාට ලස්සන ලේසි මයින් පැලස් එකක් හදාගන්න පුළුවන්. අඩුම මම කියන්නේ මේක පටන් ගද්දී අඩුම 20ක්වත් හදාගන්න. වචන 10ක් මතක තියාගන්න එක මහ ලොකු දෙයක් නෑ. හැබැයි වචන 50ක් 100ක් ඒ පිළිවෙලට මතක තියාගන්නවා කියන එක ටිකක් ලොකු දෙයක්. හරි, දැන් අපි දෙන්න මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරමු මෙන්න මේ විදිහට. මම දැන් ඔයාලට දෙවෙනි අභ්‍යාසයේ විදිහට කියනවා. මම දැන් තන් වචන 15ක් මම කියාගෙන යනවා. මම මේ දැන් හිතට එන වචන 15ක් කියාගෙන යන්නේ. මම එකින් එකට කියනවා තප්පර 2 3ක් ඉඳලා. ඔයා ඔයාගේ මයින්ඩ් පැලස් එක මුලින් හදාගන්න. මේ කොටසේදී වීඩියෝ එක නවත්තලා මයින්ඩ් පැලස් එක හදාගන්න පැය භාගයක් ගතත් කමක් නැහැ. සාමාන්‍යයෙන් විනාඩි 10න් 15න් ඔයාලට ඒක හදාගන්න පුළුවන්. වාට ලේසි තැනක ස්ථාන ටිකක් නම් දාගන්න තියෙන ස්ථාන ටිකක් පිළිවෙලට දාගන්න තියෙන. ඉතින් මම දැන් වචන 15ක් කියනවා. ඒ 15 ඔළුවට දාගන්න. ඊට පස්සේ මේ වීඩියෝ එකේ ආයෙ පස්සට ගිහිල්ලා මම මේ වචන 15 කියද්දි හරියටම ඔයා මට කලින් ඒ ටික කියන්න ඕනේ. අපි උදාහරණයක් විදිහට මම කිව්වා, මම මෙහෙම කියනවා, කැමරාව. මම මේ කියලා පොඩි බ්‍රේක් එකක් ඉන්න. ඔයා ඒක ඔළුවට දාගන්න. කැමරාව, ඉර, හාවා, බැංකුව, මාක පෙන් එක, සල්ලි, කාර් එක, ඩස්බින් එක, මේස් දෙක, කසුන්, මුද්ද, කලිසම, කැරට්, අඹ, නිල් පාට. මන්ද වචන 15ක් කිව්වා. මම මේ කිව්ව ටික වාට පෝස් කර කර වාගේ මයින්ඩ් පැලස් එකට දාගන්න. දාගෙන පොඩි වෙලාවක් ඉඳලා ආයේ මේ ටික බැක් කරලා පොඩ්ඩක් ආයෙ අහලා බලන්න. වාට පොඩි කතියක් එහෙම වැඩේ කරද්දි ඉතින් මේක ගෙදර අයත් එක්ක යාළුවොත් එක්ක කරලා බලන්න. මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් තරම් තමයි මයින්ඩ් පැලස් එක 50න් උඩට දාගන්න, 100ක් විතර තියාගන්න. ඒක මාර විදිහට ඔයාගේ මතකය වර්ධනය කරගන්න උදව් වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේක සයන්ටිෆික් ෆැක්ට් එකක් ඒක. එහෙනම් ඔයාලා හැමෝටම සුබ පතනවත් එක්කම පොඩ්ඩක් ඔයාලා මේ මයින්ඩ් පැලස් එක හදාගත්තොත් හයි මගේ මට දැන් මෙච්චරක් පුළුවන්. මට 20ක් පුළුවන්. මට 30ක් පුළුවන් කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අපිට සපෝට් එකක් දෙන්න. වීඩියෝ එකේ පහල දාන්න මම හරිම කැමතියි. බලමු වැඩිපුරම මයින්ඩ් පැලස් එක හදාගෙන තියෙන කවුද කියලා. නිකන් බොරුවට නෙමෙයි ඇත්තටම දාන්න මට මෙච්චරක් පුළුවන් කියලා. එතකොට ඒක ඇත්තටම වඩාත්ම ඒක ගොඩාක් හොඳ ප්‍රැක්ටිස් එකක් වෙයි ඔයාගේ මතකය වර්ධනය කරගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.